Ape ratata sanchara ka viyapare haraha. Videsh vinimi ipuyun labaganta puluwa. Ape muna pala tiyana devantama dollar arbudeta. Visaduma khoya ganta tiyana ekkisthanayak lesa tamai. Ella mama dakinne. Nayaka hamduruni me ada jatyantara moolya aramudalata yanna onida nadda. Apiwa loke pichretin visin naya shrenigata kirime palata dala tiyanne mokada? යනාදී පිළිබඳ පොදු ජනතාවට නෙමෙයි විපක්ෂයට හෝ දේශපාලනඥයන්ට හෝ නිශ්චිත අවබෝධයක් නැහැ. එනිසා මගේ යුතුයකමක් තියෙනවා රටට පැහැදිලි කරන්න මේ ඇති වෙලා තියෙන ණය ශ්‍රේණිගත කිරීමේ අර්බුදය සහ ඩොලර් අර්බුදය පිළිබඳ මේ විද්‍යාත්මක ඇත්ත චිත්‍රය පිළිබඳ මේ රටේ ජනතාව දැනුවත් විය යුතු වෙනවා 2014 මහින්ද මහත්තයා තෙල් ගෙන්නන්න ගිය මුදලට වඩා ඒ රජය පැමුණුනාට පස්සේ ඛනිජ තෙල් ආනයනය කිරීමේ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2කින් ඉතුරු වුණා මම අභියෝග කරනවා කාට හරි පුළුවන් නම් කියන්න කියලා එහෙම වුණේ නැහැ කියලා තෙල් ගෙන්නන්න ගිය 2014 සල්ලි වලට වඩා 2015 දී අඩු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 2ක් රට ඇතුළේ ඉතුරු වුණා මොකද්ද වෙච්ච දේ ඒ ඩොලර් බිලියන දෙකට ඒක විශාල මුදලක් අපේ නායක හාමුදුරුවනේ උපනූපන් පරම්පරාවල් වලට අයිති වෙන්න ඕනේ හම්බන්නට වරාය කීනට විකුණලා ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 කොළඹ ලංකාවේ ලොකුම ආයෝජනයේ පෝට් සිටියට ලැබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ඒ දෙකම 2.8 2015-16-17 කියන වර්ෂවල ඛනිජ තෙල් බිල අඩු වීමෙන් වෙච්ච ලංකාවට වාසිය ඩොලර් බිලියන 5යි. කවුරුත් කියන්නේ ඒකට මොකද වුනේ කියලා. මම කියනවා ඒකට මොකද වුනේ කියලා දන්නේ නැත්තේ මේ රජයේ කවුරුත් දන්නේ නැතුව අර මුදල් අමාත්‍යවරයා කිව්වා ඩොලරය පිරිහෙන එක වළක්වා ගැනීම සඳහා ඩොලර් වෙළඳ පොළට නිකුත් කරන්න කියලා ශ්‍රී ලංකා මහ බැංකුවට. එක දවසකට ඩොලර් බිලියන 50යි 80යි 100යි 200යි 2015 විතර ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් වෙළඳ පොළට දැම්මා. පිච්චුවා. 2016 එහෙමම දැම්මා. එතකොට අර වෙච්ච වාසිය සම්පූර්ණයෙන් නැති වුණා ඩොලර් ටික පිච්චුවා. එතකොට රට ගෙනියන්න බැරි වෙනකොට ඒක ජනතාවගෙන් වසන් කරන්න එවකට හිටපු මහා බැංකුව අධිපති කුමාරස්සාමි මහත්තයාට කියලා ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා සවරින් බොන්ඩ්ස් කියලා ජාතියක් නිකුත් කළා. ස්වෛරීත්ව බැඳුම් කරා. නිදාසින් පස්සේ ලංකාවේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් කවරදාක්වත් ගත්තේ නැති විදිහට ඇමරිකානු ඩොලර් බිලියන 13ක් ණයට ගත්ත 2030 වෙනකම් ගෙවන්න. 2030 වෙනකන් කාගේ ආණ්ඩුවවත් ගොඩ යන්න බැරි වෙන ලෙස සංවර්ධන බැඳුම් කර නිකුත් කළා. ඒ සල්ලි මදි වෙනකොට හම්බන්තොට වරාය විකා. තවදුරටත් බැරි වෙනකොට අන්තිම දවස් වල කරපු දේ තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් MCC කියලා ගිවිසුමක් අත්සන් කරලා ඇමරිකා එක්සත් ජනපදයට රට සම්පූර්ණේ පාවා දෙන ගිවිසුමකින් ගන්න හැදුවේ අපේ හාමුදුරුවනේ ඩොලර් මිලියන 480ක් ඒ තරම් ලොකු ප්‍රශ්නයක් රටේ තිබුණා අවාසනාවකට ඒක මේ රටේ ඉන්න විශ්වවිද්‍යාල මහාචාර්යවරු කිව්වෙත් නැහැ ආචාර්යවරු කිව්වෙත් නැහැ මම මේ පිළිබඳ මගේ මේ ඇඟිලි දෙක එක්කව කොල්ලා ලියන්න පුළුවන් පොත් 12ක් මම ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නත්ති ජාතස්ස අකරණ උපන්නෙකුට කලන හැක්කක් නොමැත අපිට රටක් ලෙස පටු කුහක වෛර දේශපාලනයෙන් මිදිලා මේ රට අපේ රට ගොඩ ගැනීම සඳහා අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කිරීමේ යුගය එළඹිලා තියෙනවා. ඒ සඳහා උදව්වක් ලෙස තමයි අපි මේ රටේ සෝජාතික නිෂ්පාදකයන්ට වෙළඳපොළ තුල වැඩි ඉඩක් සතු සහරා ලබා දෙනවා. මේ වෙළඳපොළ අරගෙන තියෙන සමහර බහුජාතික සමාගම් පාරිභෝගිකව සූරා කනකොට අපි සෝජාතික නිෂ්පාදකයන්ට කතා කරලා ආරාධනය කරලා සතුසහරා ඔවුන්ගේ භාණ්ඩවලට වෙළඳපොළක් හදලා දෙනවා.